අයිබුවන් සුපින්බර සන්ධ්‍යාවක් ඔබ හැමදෙනාටම සුපින්වතුනි දීඝනිකායේ අට කතාවට අනුව සම්බුදු පියාණන් වහන්සේ දේව මනුස්ස පැවිදි ගිහි ආදීන් අතුරින් යමෙක් තමන් වෙත පැමිණි විට එන්න ආයක හොඳයි යන ඇමතීම් ඇති එන අය මනාව පිළිගන්නා ස්වභාව ඇති බැවින් එහි සාගතවාදී නම් වනසේක ඉතින් මේ උතුම් සම්බුදු ගුණයෙන් සමන්නාගත දසබලධාරී අංගීරස සුගත තථාගතයන්න් වහන්සේට අපගේ නමස්කාරය පුද කරමින් සිරස FM දම්සක්න දෝස්සේ අපි අදත් සදහම් ශ්‍රවණය කිරීම සඳහා මෙසේ සූදානම් වෙමු දෙලව පරලොව දෙකටම වැඩදායක වන්නා වූ මේ සද්ධර්මය අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන්නට අපගේ නමස්කාර පූර්වක ඇරයුමින් අද සිරස FM වෙත වැඩම කොට සිටින්නේ හම්බන්තොට වෙහෙරගල ආරාණ්‍ය සේනාසන අධිපති ත්‍රිපිටකාචාර්ය ආචාර්ය පූජ්‍ය නාගුණ සද්ධාලෝක ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්ස සදහම් රස සොයන දහම් කාමී සත්පුරුෂයන් උදෙසා සංසාර දුකින් එතර වීම උදෙසා ඒ හැමතෙම දහම් දසන්නට දම්සක් නැද ඔස්සේ ඔබ වහන්සේට අවසරයි මෙතෙන් සිට චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සම්බ දුක්ඛාපමුච්ඡති ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය පිහිට ආධාර කරගෙන ඊතාමත්ම වටිනා උතුම් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කර ගැනීමටයි අපි හැමදෙනාම බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ යම්කිසි උතුම් අර්ථයක් පිණිසද ඒ උතුම් අර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ ලෝකෙහි ඥානවන්ත පිරිස් ඥානවන්තයෝ අප්‍රමාදීව ඒ උතුම් ධර්මය අවබෝධ කර ගැනීම සඳහා උත්සාහවත් වෙනවා වෙහෙසෙනවා එසේනම් ඒ උතුම් සම්බුද්ධ ශාසනය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය මුල් කරගෙන ඒ ඥානවන්ත පිරිස් ඒ උතුම් ධර්මයට පැමිණෙනවා ධර්මයට අනුව ජීවිතේ පවත්වන්න උත්සාහවත් වෙනවා ඒ උත්සාහවත් වීම නිසාම බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් ධර්මයේ ජීවිතේ තමන් අත්දකිමින් ප්‍රත්‍යක්ෂ කරමින් මේ සංසාර දුක් නිමා කර ගැනීම සඳහා කටයුතු කරන ලැබෙනවා ඒ නිසා ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ධර්මය උතුම් දේශනාව පින්වත්නි මේ ලෝකයේ තියෙන උතුම් ශ්‍රේමයක් වෙනවා නිවීමක් වෙනවා සැනසීමක් වෙනවා එනං ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒ උතුම්ම සරණත් බුදුරජාණන් වහන්සේ සරණ යාමමයි ඒ වගේම ඒතං සරණ මුත්තමං ඒ උතුම්ම බුදුරජාණන් වහන්සේ වදාළ අවබෝධ කළ ධර්මය එකම පිහිට එකම පිළිසරණ ඒකායන සරණපරායනේ බව නුවණින් දැනගෙන ඒ උතුම් ධර්මය අවබෝධ කර ගැනීම සඳහා කටයුතු කළ යුතුව පවතිනවා ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය අදාපි ලබාගත් මේ වටිනා අවස්ථාව
පින්වත්නි බොහෝම කලාතුරකින් කල්ප කෝටි සත සහස්‍ර ගණන් ගෙවි යනවා අප්‍රමාණවත් සංසාර ගමනේදී. ඒ අප්‍රමාණවත් සංසාර ගමනේහි කල්ප කෝටි සත සහස්‍ර ගණන් ගෙවි යන නමුත් බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් හම්බ වෙන්නේ නැහැ. සම්මුඛ වෙන්නේ නැහැ. තෙනිසා මේ ලැබිච්ච උතුම් දුර්ලභ අවස්ථාව ඥානවන්තයා ප්‍රයෝජනෙට අරගන්නවා. එනිසා තමයි ඊතං සරණ මාගම්ම ඒ උතුම් බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ කියන තුනුරුවන් සරණ තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ඒ ධර්මයට පැමිණිලා සියලු දුකින් නිදහස් වීමේ භාග්‍යය උදා කරගන්නේ. ඒ සඳහා පින්වත්නි ආරභත නික්ඛමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාඝාරං ව කුංජරෝ යෝ ඉමස්මින් ධම්ම විනයේ අප්පමත්තු විහෙසති පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරිසති. ආරම්භත මේ ශාසන ප්‍රතිපදාව බොහොම වීරියෙන් අදිෂ්ඨානෙන් නුවණින් ආරම්භ කරන්නට ඕනේ. ඒ වගේම නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ උසසුනේ අර්ථයේ පිනිසම ආරම්භ කරපු විහිරිය නුවණින් පවත්වාගෙන යන්නට ඕනි. කොයි වගේද තුනාත මච්චුනෝ සීනං නලාඝාරං ව කුංජරෝ බටකොල්ල ගියක් හස්ති රාජයේක් සිඳ බිඳ සුනිවිසුණු කරලා දානවා වගේ මේ කිලේශ ධර්මයන් සියල්ලම සුනිවිසුණු කරනු පිනිස ප්‍රහාණය කරනු පිනිස නුවණින් යුක්තව මේ ශාසනය තුල ඉමස්මින් ධම්ම විනයේ අප්පමත්තු විහෙසති මේ ධර්මයේ විනය දෙකේ හිත පිහිටුවාගෙන විනේ හික්මමින් ධර්මඥානයේ අවබෝධඥානයේ දක්වා දිනු කරගෙන පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති මේ ජාති සංඛ්‍යාත සංසාර දුක්ඛයන් ප්‍රහාණය කර ගැනීම සඳහා ඒ අමෘත පද සංඛ්‍යාත නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා අපි උත්සාහවත් වෙන්නට ඕනේ. එතකොට පින්වත්නි, එතුලින් අපට පුළුවන්කම ලැබෙනවා බුදුරජාණන් වහන්සේ අවබෝධකට වදාළ. ඒ අවබෝධ ඥාණය බුද්ධ ශ්‍රාවකයන් උදෙසා මහා කරුණාවෙන් වදාළ ධර්මය අපේ ජීවිත තුළට එකතු කර ගන්නටත් ඒ තුලින් සැනසෙන්නටත්. නම් අපි මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්මය හොඳින් සිහි කරන්නට, හොඳින් මෙනෙහි කරන්නට, කල්පනා කරන්නට අවස්ථාවක් වෙන්නට ඕනේ. ඒ සඳහා අපේ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ බුදු ගුණ අතර පින්වත්නි අපට මුණ ගැහෙනවා විජ්ජාචරණ සම්පන්න කියලා වටිනා ගුණයක්. සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ විජ්ජාචරණ සම්පන්නෝ වත සෝ භගවා. බුදුරජාණන් වහන්සේ ත්‍රිවිද්‍යාවන්ගෙන් අෂ්ට විද්‍යාවන්ගෙන් පසළොස් චරණ ධර්මයන්ගෙන් සමන්වාගතයි. ඒසා බුදුරජාණන් වහන්සේට විජ්ජාචරණ කියලා හඳුන්වනු ලැබෙනවා. එනම් බුදුරජාණන් වහන්සේ ත්‍රිවිද්‍යාවන්ගෙන් සමන්විතයි. උන්වහන්සේ අෂ්ට විද්‍යාවන්ගෙන් සමන්විතයි. ඒ වගේම පසළොස් චරණ ධර්මයන්ගෙන් සමන්විතයි. ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ මේ විශේෂීය ගුණ ගැන අපි ගෞරවය සද්ධාව ඇති කරගෙන අපි ඒ උතුම් චරණ ධර්මයන් සාක්ෂාත් කරගන්න චරණ ධර්මයන් තුල හික්මෙන්ට උත්සාහවත් වන්නේ නම් අපටත් ඒ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්. නම් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ උතුම් අවබෝධය අපි ඊටාම ගෞරවයෙන් පිළිගන්නට ඕනේ, විශ්වාසය තබා ගන්නට ඕනේ. නම් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරපු මේ උතුම් ඥාන අතර විද්‍යා ධර්ම අතර තමන් වහන්සේගේද අන් අයගේද සෙස් සංගේද පෙර ඉපදී සිටි ජාතීන් පිළිබඳව නාම ගෝත්‍රාදිය පිළිබඳව දන්න විශේෂ නුවණ පුබ්බේ නිවාසානුස්මෘති ඥානය කියලා කියනවා. පුබ්බේ නිවාස ඥානය. එනම් ත්‍රිවිද්‍යාවන් අතර පළවෙනි උතුම් නුවණ, එහෙම නැත්නම් ඥානය, ඌර්වේ නිවාස ඥානය. තමන් වහන්සේගේ පූර්ව ජීවිත ගැන, දැන් බුදුරජාණන් වහන්සේ කාත්ම භාවය ගැන, ආත්ම දෙකක් ගැන, ආත්ම හතරක්, ආත්ම දහයක්, සීයක්, දහසක්, ලක්ෂ, කෝටි, ප්‍රකෝටි, අසංකේය, අප්‍රමේය ගණන් බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේගේ බෝධිසත්ව ජීවිතයත් බෝධිසත්ව ජීවිතයට ඉස්සෙල්ලා ජීවිතත් ගැන නහන්සේට බලන්න තරම් මහා නුවණක් තිබුණා. එරිගෙන පූර්වේ නිවාසානුස්මෘති ඥානය කියලා පින්වත්නි. දැන් මේ පූර්වේ නිවාස ඥානය ඕනෑම ශ්‍රාවකයෙකුට උපදව ගන්නට පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ තරම්
ඒ ඥානය ඒ තරමට විපුල බවට පත් කරගන්න පුළුවන්කමක් නැහැ. හේතුව නාම රූප පරිච්ඡේද ඥානය බුදුරජාණන් වහන්සේගේ උත්තමම අවස්ථාවේ පවතින්නේ. ශ්‍රාවකයන් වහන්සේලාගේ ශ්‍රාවක ස්වාමීන් වහන්සේලා පිරු පාරමී ශක්තිය අනුව තමයි තමන් වහන්සේලාගේ ඒ ඌර්ව නිවාස ඥානයේ පිළිබඳව ශක්තිය පවතින්නේ. එයි එතන තියෙන වෙනස. එනිසා බුදුරජාණන් වහන්සේ පූර්ව ජීවිත පිළිබඳව තමන් වහන්සේගේද අන් අයගේද අන් සත්වයන්ගේද පෙර සසර කඳ පිළිවෙල අනුපිළිවෙලින් දකිනවා. කොහොමද ඒව දකින්නේ? ඒ කරුණු පිළිබඳව නුවණින් සලකන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ ඒ සත්වයන්ගේ සංසාර ගතිය උපන් තැන් පිළිබඳව දකිනු ඉතාම සුද්ධව දකිනු පිරිසිදුව දකිනවා. ඒ වගේම පින්වත්නි ඒ සත්වයන්ගේ නම් ආදී හඳුන්වූ නම් ගොත් පිළිබඳව දකිනු ගෝත්‍ර පිළිබඳව දකින්න පුළුවන්. ඒ වගේම ඔවුන් ජීවත් වෙච්ච පරිසරය දකිනවා. ඔවුන්ගේ මෞදෙමෝපිය ආදී සියල්ලම පැහැදිලිව දකිනවා අතඹුලක්සේ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අන්සෙස්සන්ගේ පෙර කඳ පිළිවෙල දකින්න පූර්වේ නිවාස ඥානයෙන් යුක්තයි. ඒ වගේම ඒ ඒ සුගති දුර්ගති වලින් චුත වෙලා කර්මානුරූපව නැවත ජීවිතයෙන් ජීවිතයට මාරු වෙන ආකාරය. දැන් මේ ජීවිතේ උපත ලබල මේ ජීවිතේ ජීවත් වෙලා කාලයගේ ඇවෑමෙන් මරණයටපත් වෙනවා. ආයි ඊළඟට යම් තැනක උපදිනවා නම් චුත වෙන උපදින සත්වයන්ගේ ඒ ස්වභාවය බුදුරජාණන් වහන්සේ දිව්‍ය චක්ෂුරබ්බේ ඥානයේ එහෙම නැත්නම් චුතූපපාත ඥානයෙන් ඉතාම පැහැදිලිව දකිනවා. ඒක විශේෂ තැනක් පින්වත්නි. කොයිතරම් ප්‍රකටව විනිවිද දකිනවද කියතොත් බුදුරජාණන් වහන්සේ යම් සත්වයෙක් ජීවිතක්ෂයට පත් වෙලා ඊළඟ ජීවිතයට පත්වීම දකින්නේ එක් ගෙදරක හිට යම් කිසි පුද්ගලයෙක් තව ගෙදරකට ප්‍රවිෂ්ඨ වෙනවා හා වගේ. බොහොම පැහැදිලිව දකිනවා. එක ගෙදරකින් ඉක්ුත් වෙලා තව ගෙදරකට ප්‍රවිෂ්ඨ වෙනවා වගේ බොහොම විනිවිද භාවයකින් උන්වහන්සේ දකිනවා ඒ දිව්‍ය චක්ෂුරබ්බි ඥානෙම නැත්තන් චුතූපපාත ඥානෙ නිසා. සාදු කියා අපි ගෞරවයෙන් පිළිපදින්නට ඕනි බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තම ඥානයට. ඒ වගේම පින්වත් තථාගත බුදුරජාණන් වහන්සේ අරහත් මාර්ගඥානය දුක සමුදය නිරෝධේ මාර්ගය යන චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව තත්පරිද්දෙන් යථා ස්වභාවයෙන් දැනගෙන කාම ආදී ආශ්‍රවයන් ක්ෂය කරලා යම්මසු දවසක උතුම් අරහත්වයට පත් වන අරහත් මාර්ගඥානය කියලා කියනවා. කාමාශ්‍රව භවආශ්‍රව තිට්ඨාශ්‍රව අවිජ්ජාශ්‍රව කියන මේ සංසාරේ දිගින් දිගට අපි ඇදගෙන යන ආශ්‍රව ධර්ම සසර බොහෝ දුකට හේලන මේ ආශ්‍රව ධර්මයන් සියල්ලම ප්‍රහාණය කළ බුදුරජාණන් වහන්සේ අරහත් මාර්ගඵල ඥානයට පත් වෙනවා. ඒ විදිහට පින්වත්නි පූර්වේ නිවාස ඥානය දිව්‍ය චක්ෂුරබ්බ ඥානය සහ මාර්ගඥානය කියන මෙන්න මේ ඥානත්‍රය ඥාන තුන ත්‍රිවිද්‍යා කියලා සඳහන්ව පවතිනවා. මේ පිළිබඳව පින්වත්නි අම්බට්ට සූත්‍රයේ සඳහන් කළ තියෙන අෂ්ට විද්‍යාවත් සමග කරුණු පැහැදිලි කරන විස්තර කරන තැනදී තිරිසා බුදුරජාණන් වහන්සේගේ උතුම් ත්‍රිවිද්‍යා නුවණට අපගේ නමස්කාරය වේවා කියලා අපි නමස්කාර කරන්නට ඕනි. ඒ උතුම් බුදුරජාණන් වහන්සේ අෂ්ට විද්‍යාවන්ගෙන් සමන්විතයි. විදර්ශනා ඥානයෙන්, මනෝමය ඍදි ඥානයෙන්, ඉදිවිද ඥානයෙන්, එවැගේම දිව්‍ය ශ්‍රෝත ඥානයෙන්, පරචිත්ත විජානන ඥානයෙන්, పూర్වේ නිවාසානුස්මෘති ඥානය, දිව්‍ය චක්ෂුරබ්බ ඥානය සහ ආශවක්ෂය කර ඥානෙහි කියන මෙන්න මේ විශේෂ ඥාන අටින් බුදුරජාණන් වහන්සේ සමන්විතයි. එහෙමනම් පින්වත්නි මහා විදර්ශනා ඥානයන් බුදුරජාණන් වහන්සේ අන්තකෝ පැවතුණා. මනෝමය වශයෙන් රූප නිර්මාණය කිරීමේ තමන් වහන්සේ හා සමාන අදිෂ්ඨාන බලයෙන් මනෝමය ඉරිදි බලයෙන් තමන් වහන්සේට රූප මැවීමට සමර්ථකම තිබුණා. ඒක අප්‍රමාණ අචින්තනීය විෂයක්. එවැගේම ඉද්ධිවිද ඥානේ නොයකිරිදීන් පෑමේ ශක්තිය බුදුරජාණන් වහන්සේ තුළ පැවතුණ දිව්‍ය ස්රෝත ඥානය. ඉගෙන දිවකන බොහෝ තියෙන සංඛ්‍යාතයන් ශ්‍රවණය කරගන්න, ශබ්ද ශ්‍රවණය කරගන්න බුදුරජාණන් වහන්සේට පුළුවනි. පරචිත්ත විචානන ඥානේ පරසන්තානේ අන් අයගේ හිත, ඒ කියන්නේ අන් අයගේ හෘදේ වස්තු රූපයට ආලෝක ධාරාවක් ඉකුත් කරලා, ඒ ආලෝක ධාරාවෙන් හෘදේ වස්තු රූපය ආලෝකමත් කරගෙන
තමන් වහන්සේ ඒ සත්වයන්ගේ සිතේ පහළ වෙන චිත්තචෛසික පරම්පරාව පිළිබඳව නුවණින් දකිනවා. ඒට කියනවා පරචිත්ත විචාරණක් ඥානය කියලා. ඒ වගේම පූර්වේ නිවාසාන ස්මෘති ඥානෙ මා ඉතා ඉහතින් පැහැදිලි කළා. ඉතා පැහැදිලිව ඒ වගේම දිව්‍ය චක්ෂුර විඥානය ආස්වක්ෂ ඥානය කියන ඒ ඥාන තුනත් එක්ක පින්වත්නි අටක් වෙනවා. ඒට කියනවා අෂ්ට විද්‍යා කියලා. එහෙනම් ඒ උතුම් අෂ්ට විද්‍යාවන්ට අපගේ নমස්කාරය වේවා කියලා අපි নমස්කාරය කරන්නට ඕනේ. ඉතින් මේ විදිහට පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ ත්‍රිවිද්‍යාවන්ගෙන් සෝභමානවත් වුණා. අෂ්ට විද්‍යාවන්ගෙන් සෝභමානවත් වුණා. ඊළඟට 15 චරණ ධර්මයන් බෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතේ ඉතාම හොඳින් අනුගමනය කළා. එතකොට කරණීයමෙත සූත්‍රයේදී මේ කරුණ බොහෝමයක් අපට මුණ ගැහෙනවා. අකරණීය ධර්ම එකයි, කරණීය ධර්ම 14යි 15. එතකොට පින්වත්නි ඉතාම පැහැදිලිව නිවන් මඟ ගමන් කරන්නට බලාපොරොත්තු වන්නා වූ ගිහි පැවිදි අපි කවුරු වුණත් මෙන්න මේ චරණ ධර්ම හැසිරිය යුතු වූ ආකාරය ජීවිත අවබෝධය සඳහා අපි පවතින්න ඕනේ ආකාරය පිළිබඳව හික්මෙන්න ඕනේ ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, භෝජනේ මත්‍රඤ්‍යුතාවය, ජාග්‍රියානුයෝගය, ශ්‍රද්ධා, හිරිය, ඔත්තප්පය, බෞසුත භාවයේ, වීරිය, ස්මෘතිය, ප්‍රඥාව, ප්‍රථම ධ්‍යානේ, ද්විතීය ධ්‍යානේ, තෘතීය ධ්‍යානේ, චතුර්ථ ධ්‍යානේ. මේ විදිහට පින්වත්නි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තුල සංවර වෙන්නට ඕනේ. අතිමොක්ඛ විශේෂයෙන්ම සංවර භාවයට පත් වෙන්න ඕනේ. එහෙමනම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය උපසපන් භික්ෂුන් වහන්සේලාට, භික්ෂුණීන් වහන්සේලාට ගෝචර ධර්මය. එහෙනම් උන්වහන්සේලා විසින් විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේ නමක් නම් 227ක් තියෙන මූලික ශික්ෂාපද ණය ක්‍රම වශයෙන් බෙදි බෙදී යනකොට කෝටි සංඛ්‍යාත ශික්ෂාවක් තියෙනවා. ඊළඟට භික්ෂුණීන් වහන්සේලා 311ක් පින්වත්නි මූලික වශයෙන් ශික්ෂාපද පනවලා දේශනා කළා තියෙනවා. ඒතකොට 311ක් තියෙන භික්ෂුණීන් වහන්සේලාට ඔය විදිහට පින්වත්නි තම තමන් වහන්සේලාගේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය මනමින් ආරක්ෂා කරන්නට ඕනේ, තුල හික්මෙන්නට ඕනේ. ඉන්ද්‍රිය සංවර සීලය තමන්ගේ චක්ෂුසාදී ඉන්ද්‍රියයන් සංවර කරගන්නට ඕනේ. චක්කුණා සංවරෝ සාදු, තමන්ගේ ඇස බොහෝම සංවර කරගන්නට ඕනේ. බාහිර රූප බාහිර අරමුණු හමුවේ තමන්ට ශක්තියක් තියෙන්නට ඕනේ. තමන්ගේ ඉන්ද්‍රිය සංවරව පවත්වා ගන්නට අදිෂ්ඨානයක් ඇති කරගන්න. එතකොට පින්වත්නි ඒ තුලින් අපි මේ චරණ ධර්මයක් පැවත්වුවා වෙනවා. චරණ ධර්මයක් තුල හික්මුණා වෙනවා. ඒ වගේම භෝජනේ මත්‍රඤ්‍යතාවය කියලා කියන්නේ මේ ආහාරයේ පැමන දැනීම. දැන් ගොඩ වෙලාවට පින්වත්නි තමන්ගේ අධික රුචියක් තියෙන ආහාරයක් ගනිමු, කබලින්කාර ආහාරයක්. අන්න එතකොට ඒ අධික රුචිකත්වය නිසා සීමාවක් නැති තරම් ආහාර පිළිබඳව අසීමිත තෘෂ්ණාව ඇති වෙනවා. තෘෂ්ණාව වගේම අසීමිත තෘෂ්ණාව ඇති වෙනවා. එහෙනම් ඒ පාලනය කරගන්න තමයි භෝජනේ පමණ දැනගන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ. එහෙනම් ජාග්‍රියානු යෝගය කියන්නේ නිදි වැරීමෙන් යුක්තවම නිවමඟ ගමන් කිරීම. නිදි වරමින් නිකන් නිදි වරනවා නෙවෙයි, කෙලෙස් මරණය කිරීම සඳහා සමත භාවනා වඩනු. ඒ තුලින් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යානයේ පටන් සුඛ ඒකාග්‍රතා සහිත චතුර්ථ ධ්‍යානයේ දක්වා හිත සමාධිමත් කරගන්නවා. ඊළඟට සතර සතිපට්ඨාන ධර්ම වඩනවා, විදර්ශනා භාවනා ධර්ම වඩනවා, ධර්මය කියවනවා, පොතපත ඇසුරු කරනවා. රාත්‍රී කාලයේ සම්පූර්ණ වශයෙන්ම නිවන් දැකීම සඳහා උත්සාහවත් වෙන කාලයක් කරගන්නවා. ඒ කියනෝ ජාගරියානු යෝගය, ශ්‍රද්ධා හිරි ඔත්තප්ප. ශ්‍රද්ධාව කියලා කියවම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ අචල ශ්‍රද්ධාව, ධර්ම රත්නයේ කෙරෙහි අප්‍රමාණ වූ ශ්‍රද්ධාව, ආර්ය මහා සංඝ රත්නයේ කෙරෙහි අප්‍රමාණ වූ ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕනේ. ඒ ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු කරගත යුතු වෙනවා. ඉතින් ශ්‍රද්ධාව ගත්තාම ආකාර වෙදී ශ්‍රද්ධාව අමූලිකා ශ්‍රද්ධාව කියලා කොටස් දෙකකට පින්වත්නි බෙදෙනවා. ඉතින් අමූලිකා ශ්‍රද්ධාව තමයි බොහෝසෙයින්ම ප්‍රතජන ගී පින්නතුල්ලාටත් ප්‍රතඥන ඇතම් ස්වාමීන් වහන්සේලාටත් సంతානි වැඩ කරන්නේ. අමූලිකා ශ්‍රද්ධාවේ කියන්නේ මුල ශක්තිමත් නැහැ. යම් යම් හේතු නිසා නොඑක් නොඑක් කාරණා නිසා ශ්‍රද්ධාව වෙනස් වෙන්න පුළුවන්, අඩු වෙන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් ආකාරවිති ශ්‍රද්ධාව කියලා කියන්නේ ඊට වඩා බලවත් ශ්‍රද්ධාවක්. ලේසියෙන් පහසුවෙන් වෙනස් කරන්නට පුළුවන්කමක් නැහැ. ලේසි පහසුවෙන් වෙනස් කරන්නට පුළුවන්කමක් නැහැ. අන්න ඒ උතුම් ශ්‍රද්ධාවට ආකාරවිති ශ්‍රද්ධාවටපත් වෙන්නට ඕනේ.
එවගේම හිරියොතප්ප මේ ලබාගත් මනුස්ස ජීවිතයට අර්ථයක් දක්වමින් මනුස්ස ජීවිතයට නින්දාවන ආකාරයෙන් තමන්ට ගෞරවයක් උපදින ආකාරයෙන් යුක්තව කටයුතු කර ගැනීම ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළේ අටවෙනි කාරණේ වශයෙන් බෞසුත භාවයේ බෞසුත භාවයේ කියන්නේ දැනුගතකම ධර්මයේ පිළිබඳව ඇසූ පිරූ නුවණක් ඇති කෙනෙකු බවට පත්වීම තිබීම ඉතින් ඒ බවත් අපිට විශේෂයෙන්ම අවශ්‍ය වෙනවා ඊළඟට පින්වත්නි වීරය වීරය කියලා විස්තර කරාම ආරම්භක ධාතු වීරය නික්කම ධාතු වීරය පරක්කම ධාතු වීරය කියලා වීරය කොටස් තුනකට බෙදනවානේ ආරම්භක ධාතු වීරය යමක් ආරම්භ කිරීමේදී ඇතිවන බලවත් වීරය ඊළඟ පවත්වා ගැනීමේදී ඇතිවන බලවත් වීරය එතකොට මොන විදියෙන්වත් තමන් අර්ථ සාධනය ලබා මිස නොලබා නම් මේ වීරිය අත් නොහරිමේ කියලා අත්තරින් නැතුව ඉන්න අදිෂ්ඨානයක් ඇති කරගෙන සමත විදසුන් භාවනාව වැඩනවා ඒ තුලින් ආරම්භක ධාතු නික්කම ධාතු වීරය ආදී කියන මේ පරක්කම ධාතු වීරය දක්වා හිත දියුණු කරගෙන යන්න පුළුවන් ස්මෘතිය කියලා කියන්නේ පින්වත්නි හොඳ සිහිය ස්මරණය කර ගැනීම ධර්ම කරුණු ස්මරණය කර ගැනීම ශක්තිය ප්‍රඥාව කියලා කියන්නේ කොටිම්ම කියතෝ බුද්ධ ධම්ම සංඝයන් රත්නත්‍රයේ විශ්වාස කරගෙන තමන්ගේ නිවන් මඟ සඳහා මනස සකස් කර ගැනීම ප්‍රථම ධානයේ ද්විතීයික ධානයේ තෘතීයික ධානයේ සහ චතුර්ථ ධානයේ කියන ධාන හුකුම් පින්වත්නි කාරණා 15ක් තියෙනවා මෙන්න මේ විදිහට පසලොස් චරණ ධර්මයන්ගෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ සමන්විත වෙනවා කියන අදිෂ්ඨානය සද්ධාව ගෞරවේ ඇති කර ගන්නට ඕනේ. එතකොට පින්වත්නි අපිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් ඇති වෙනවා. තථාගතස්ස බුද්දස්ස සම්බ භූතානුකම්පිනෝ තස්සච්චයාන විජ්ජන්ති තස්ස නත්ති අපාගතං සූන සම්මෝහ මාපාදී සෝද ධීරෝ සදා සතු සකල සත්වයන්ට අනුකම්පා කරන තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මයේ ඉක්මවා හැසිරීමක් තවත් අපට නැහැ. ඒ වගේම අපරාධයක් නැත. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මුලා වෙන්නේ නැහැ. හැම කල්ලිම සිහියෙන් යුක්තව නුවණින් යුක්තව වාසයෙන් කරනු ලැබෙනවා. එනම් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් පසලොස් චරණ ධර්මයන්ට අපගේ නමස්කාරය වේවා කියලා අපි නමස්කාර කරන්නට ඕනි පින්වත්නි. ඒ අනුව කල්පනා කරගෙන කල්පනා කරමින් නුවණ හිසරුවමින් නුවණට අනුව කටයුතු කර ගැනීමෙන් අපට බුදුරජාණන් වහන්සේගේ උතුම් ශාසන ධර්මයේ ජීවිතයේ අත්දකින්නට පුළුවන් ප්‍රත්‍යක්ෂ වශයෙන් පින්වත්නි අත්දකින්නට පුළුවන්කම තියෙනවා. දැන් ලෝකයේ දිහා බලනකොට අපිට බුදුරජාණන් වහන්සේගේ මේ ශාසන ධර්මයේ පිළිබඳව නුවණින් සලකලා බලනකොට ඉතාම පැහැදිලි වෙනවා පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස ප්‍රඥාවන්තයාට පවණමයි කියලා බුද්ධ වචනේම අනුමතකට වදාළ මේ ධර්මයේ දුෂ්ප්‍රඥාට එහෙම නැත්නම් නුවණ මදි අඥානයාට නොවේ කියන බුද්ධ වචනේ ඉතාම පැහැදිලි. ඒ නිසා ඥානවන්තයා විසින් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ දේශනාව සම්බුද්ධ ධර්මය නුවණින් සලකමින් ප්‍රත්‍යක්ෂය දක්වා කටයුතු කරත්වා කියලා අපි අදිෂ්ඨානයක් ඇති කර ගන්නට ඕනි. ඊතර පින්වත්නි මේ ලබාගත් උතුම් ශාසනයෙහි පැවිදි වෙච්ච උතුමන් වහන්සේලාට නම් පැවිදිකම මහානකම අර්ථී පිණිස පවතිනවා. ඊළඟට ගිහි පින්නතුන්ලා නම් බෞද්ධ බවට පත්වීමෙන් ලබාගත් ඒ උතුම් ශාසනික දායාදේ උපාසක උපාසිකා කියන බෞද්ධ උපාසකත්වය අර්ථී පිණිස පවතිනවා. භික්ෂුණීන් වහන්සේලාට නම් ඒ උත්තම උත්තමාවියන්ගේ උතුම් ශාසන බ්‍රහ්මචර්යාව අර්ථී පිණිස පවතිනවා. එසේ නැති වුණත් පින්වත්නි අපි කොයිතරම් මේ ශාසනය පිළිබඳව කතා කළත් මේ ශාසනයෙහි කොයිතරම් කුසල ධර්මයන් වල යෙදුණත් නුවණ මදි නම් ශාසනය පිළිබඳ ශ්‍රද්ධාව මදි නම් අපට මේ ශාසනයෙන් අර්ථයක් සිද්ධ කරගන්න බැරි වෙලා යනවා. එනම් මේ ශාසනයෙන් අර්ථයක් සිද්ධ කර ගැනීමට නම් පින්වත්නි අපි ඥානවන්ත වෙන්නට ඕනේ. එසේ ඥානවන්ත නොවුනොතින් අපිට බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් ප්‍රතිඵලයක් ලබා ගන්න බැරි වෙලා යනවා. ඒ නිසා මේ අවස්ථාවේදී පින්වත්නි අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මුළුමහත් ලෝකයටම මහත් වූ කරුණාවෙන් අනුදෙන වදාළ ඒ උතුම් දේශනාවන් ඒ බුදුරජාණන් වහන්සේ සිද්ධ කළේ උන්වහන්සේගේ අප්‍රමාණ වූ ප්‍රඥාව නිසා.
අප්‍රමාණෝ මහා කරුණාව නිසා අප්‍රමාණෝ මහා ප්‍රඥාවත් අප්‍රමාණෝ මහා කරුණාවත් බුදුරජාණන් වහන්සේගේ බුදු හිතේ බුදු సంతානී පැවතුණ නිසා නේද පින්වත් යද අපට ඔබට මේ උතුම් ධර්මය අහන්න ලැබිලා තියෙන්නේ මේ ධර්මයේ හැසිරෙන්න ලැබිලා තියෙන්නේ ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ ඥාන බලයකින් අප්‍රමාණ කාය බලයකින් උන්වහන්සේ සමන්වාගත වුණා ඒ සමන්වාගත අප්‍රමාණෝ කාය බලයට අප්‍රමාණෝ ඥාන බලයට අපගේ নমස්කාරයම සිද්ධ වේවා කියලා අපි নমස්කාර කරන්නට ඕනි තථාගත බුදුරජාණන් වහන්සේ විශේෂ බල 10කින් පින්වත්නි සමන්වාගත වුණා ඒ තථාගතයන් වහන්සේගේ විශේෂ ඥාන බල 10ක් තිබුණා ඒ අතර දස බල ඥාන කියලා මේ පින්නතුන්ලා අහලා ඇති ශ්‍රවණය කරලා ඇති ඒ විශේෂීය ඥාන සම්භාරය නිසා මේ ලෝකෙහි දෙවියන්ට මිනිසුන්ට සක්‍ර චක්‍රවර්ති මාර බ්‍රහ්ම බ්‍රාහ්මණ මනුෂ්‍යාදී කියන මේ සියලු පිරිස්තලයේ ඉක්මවා බුදුරජාණන් වහන්සේ පින්වත්නි ශ්‍රේෂ්ඨත්වයට පත් වුණා උත්තරීතර ස්වභාවයට පත් වුණා එනිසා ඒ උතුම් දසබල ඥානයන්ට අපගේ নমස්කාරය වේවා කියලා අපි নমස්කාර කරන්නට ඕනි තානා තානී විපාකෝච මග්ගේ සම්භත්ත ගාමිනා නානා ධාතුමි ලෝකස්මින් අදිමුත්තිමි ආනිනං පරෝපරියත්ති ඥානං ඉන්ද්‍රියානං ච ජන්තුනං ධානාදීසු ඥානං පුබ්බේ නිවාසේ දිබ්බ චක්කූච ආසවක්කේ ඥානන්ති දස ඥාන බලං මතං එතන මේ ඒ මා සඳහන් කළේ පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේගේ විශේෂ දස බල ඥානයන් පිළිබඳ විශේෂ දස බල ඥානයන් පිළිබඳව ඉතින් මෙන්න මේ උතුම් ඥානයන් අපේ බුදුරජාණන් වහන්සේ සතුව පින්වත්නි පැවතුනේ උන්වහන්සේ අති දීර්ඝ කාලයක් මුළුල්ලෙහිම විරෝ මහා පාරමී ශක්තිහි ප්‍රතිවිපාකයක් වශයෙන් පාරමී ශක්ති ආනුභාවයෙන්මයි දෙවෙන කිසියම් ශාස්ත්‍රෝන් වහන්සේ නමකට මෙවැනි දසබල ඥාන පිහිටන්නේ නැහැ. ඒ තමා පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත්. එහෙමත් නැත්නම් මහා ශ්‍රාවකයන් වහන්සේලාටවත් පිහිටන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ඒ විශේෂීය වූ දසබල ඥානයන් පිළිබඳව අපි ගෞරවය ඇති කරගන්නට ඕනි. එහෙනම් උන්වහන්සේගේ පළවෙනි දසබල ඥානය ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථා භූතං පජානාති ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ ස්ථානය ස්ථානයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ දකිනවා ඒ වගේම අට්ඨානංච අට්ඨානතෝ අස්ථානයේ බුදුරජාණන් වහන්සේ අස්ථානයේ විදිහටම දකිනවා ස්ථාන අස්ථාන දන්නා නුවණ බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව තිබුණා එකෙනි පින්වත්නි බුදුරජාණන් වහන්සේ හේතු සහිතෝ මේ ලෝකේ හට ගැනීම පැවතීම් නිරුද්ධ වීම කියන මේ සියල්ල උන්වහන්සේ දකිනවා. දැන් අපි බැලුවොත් ස්ථානීය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ උපමාවකින් උදාහරණයකින් පැහැදිලි කළොත් සෝවාන් ආදී මාර්ගඵලයන්ට පත්වෙච්ච උතුම් ආර්යයන් වහන්සේ උන්වහන්සේ මේ ලෝකේ කිසිදු වස්තුවක් නිත්‍ය වශයෙන් දකින්නේ නැහැ. සුඛ වශයෙන් දකින්නේ ආත්ම වශයෙන් දකින්නේ එහෙනම් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් මේ ලෝකෙ කිසිවක් දකින්නේ නැ මේ ලෝකේ හටගස් සියලු සංස්කාර ධර්මය යද නිච්ඡන් තන් දුක්ඛං අනිත්‍ය බැවින් ඒක දුකයි අනිත්‍ය බැවින් ඒක දුකයි අනාත්මයි එහෙනම් අනිත්‍ය දුක අනාත්මය උන්වහන්සේ නොවනින් දකිනවා ඒ වගේම සෝවාන් ආරයන් වහන්සේ කවදාවත් පින්වත්නි තමන් වහන්සේ පංචානන්තරිය පාප කර්මයක් කරන්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේ නොවනින් දකිනවා අපට එහෙම නිශ්චයක් දෙන්නට බෑ අපි පංචානන්තරිය පාප කර්ම කරන්නේ නැහැ කියලා කවදාවත් නිශ්චයක් දෙන්න බෑ. උඹටත් බැරි වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ දන්නවා අනිවාර්යයෙන්ම සෝවාන් ආරයන් වහන්සේ පංචානන්තරිය පාප කර්ම කරන්නේ නැහැ කියන එක. ඒ වගේම භවාන්තරයේදී නොයේ බොහෝ දෙනෙක් මිසදුටු ගන්නවන්නේ ලබ්ධි වලට වැටෙනවා. හැබැයි දාටුවත් මේ සෝවාන් ආරයන් වහන්සේ මිසදුටුවක් ගන්නෙ නැත කියන එක බුදුරජාණන් වහන්සේ අනුදැනම දාලා. එමෙ නැති භවං අට්ඨමං ආදිහಂತಿ එවගේම සුවාණාදී ආර්ය ස්වභාවයට පත්තුණු ඒ උත්තමයන් වහන්සේ නැතේ බවං අට්ඨමං ආදියන්ති අටවෙනි ආත්ම භාවයකට පත් වෙන්නේ නැහැ අටවෙනි ආත්ම භාවයක් නැහැ ආත්ම හතක් ඇතුළත ඒ කාන්තේම අරිහත්ත්වයට පත්තුලා මහා මහ නිවන් අවබෝධ කරනවා ඒ වගේම
බුදුරජාණන් වහන්සේලා දිනමක් එකවර එක ලෝක පහළවන්නේ නැහැ. ඒ බව දන්නවා උන්වහන්සේ. ඒක ලෝක ධාතුවක චක්‍රවර්ති රජවරු දෙදෙනෙක් පහළ වෙන්නේත් නැහැ. ඒ වගේම ස්ත්‍රී ආත්ම භාවලාභී ස්ත්‍රියකට උපාසිකාවකට කවදාවත් මාරේ වෙන්න බෑ. බ්‍රහ්මත්වයේ පහළ වෙන්න බෑ. චක්‍රවර්ති රාජ සම්පත් ලැබෙන්නේ නැහැ. ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙන්නේ නැහැ. බලන්න පින්වත්නි මේ පිළිබඳව ඉතාම නුවණින් උන්වහන්සේ පැහැදිලිව අතඹුලක්සේ දක්වනවා. ඊළඟට කාය දුස්චරිත මනෝ දුස්චරිත වාග් දුස්චරිත කළාම සැප විපාක නොලැබෙන බව බුදුරජාණන් වහන්සේ දන්නවා. එයාගේ කාය මනෝ වාග් වශයෙන් සුචරිතී දීම නිසා කුසල විපාකයේ ජීවිතයට ලැබෙනවය කියලා උන්වහන්සේ තාම පැහැදිලිව පින්වත්නි හොඳින් දන්නවා. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ උත්තම ගුණයට අපගේ නමස්කාරය වේවා කියලා අපි නමස්කාරය කරන්නට ඕනි. අතීතානාගත පච්චුප්පන්නානං කම සමාදානානං හානසෝ හේතුසෝ විපාකං යතා භූතං පජානාති. අතීත වර්තමාන අනාගත යන තුන් කාලයට ඇතුළත් යමෙක් අකුසල් හෝ කුසල් කළානං කුසලයට විපාකයක් වශයෙන් සංසාර ගමනෙහිදී දිගින් දිගට ලබන විපාක ශක්තිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ කාලත්‍රය පිළිබඳව ඉතාම හොඳින් දකිනවා දන්නවා පින්වත්නි. ඒ වගේම සම්බත් ගාමිනී පටිපදං යතා භූතං පජානාති. එමනම් ඒ සත්වයන්ගේ සුගතිය දුගතිය පිළිබඳව තමන් වහන්සේ ඉතාම පැහැදිලිව දන්නවා දකිනවා. එහෙමනම් අපි තේරුම් ගන්නකොට සත්වයන්ගේ සුගති දුගති පිළිබඳව තමන් වහන්සේගේ නුවණ මේ විදිහට තුන්වෙනි ඥාණයෙන් විස්තර කරන ලැබෙනවා. අනේක ධාතු නානා ධාතු ලෝකං යතා භූතං පජානාති. අනේක ධාතු නානා ධාතු පිළිබඳව පින්වත්නි බුදුරජාණන් වහන්සේ තා නුවණින් යුක්තවම අවබෝධ කළා. උන්වහන්සේ පංච උපාදානස්කන්ධයේදී කොටස් පහ ආයතන 12 ඒ වගේම ධාතු 18 ධාතු 18 පිළිබඳව උන්වහන්සේ අවබෝධ කළා. ඒ නිසා ඒ උත්තම ලෞතුරා බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරේ වේවා කියලා නමස්කාරේ කරන්න ඕනේ. සත්තානං නානාදි මුත්‍ති කතං යතහ භූතං අජානාති. බුදුරජාණන් වහන්සේ ඒ සත්වයන්ගේ නානාදි මුත්‍තක ස්වභාවයන්, අදි මුත්‍තය කියලා කියන්නේ අදහස කියන එක. එතකොට ඒ සත්වයන්ගේ ඒ අදහස් පිළිබඳව බුදුරජාණන් වහන්සේ තාමත් හොඳින් දන්නවා. ඊළඟට පින්වත්නි 6 වෙනි තථාගත දසබල ඥානයේ පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානය පිළිබඳව ඒ අන්සත්වයන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් දකිමින් ඒ වගේම මේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව නුවණින් අරමුණු කරලා සුදුසු කර්මස්ථානය ලබා දෙන්න බුදුරජාණන් වහන්සේ තාම හොඳින් දන්නවා. ඒ සත්වයන්ට තියෙනවා සද්ධි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, වීරීන්ද්‍රිය, පඤ්ඤීන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය ධර්ම පහක් වෙන්නත් නේ. ඔබ අපි හැම දිනාටම පිළිහිලා තියෙනවා. ඒ නිසා දැන් සද්ධි ඉන්ද්‍රිය බලවත් වුණාමනේ අපි දන් දෙන්නේ සිල්ලක් ඉන්නේ භාවනා වඩන්නේ නේද? සද්ධි ඉන්ද්‍රිය සද්ධාව. ඒ වගේම වීරීන්ද්‍රිය. වීරිය ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් වැඩෙන්න ඕනේ. සති ඉන්ද්‍රිය සිහිය වැඩෙන්නට ඕනේ. පඤ්ඤීන්ද්‍රිය හොඳින් නුවණ වැඩෙන්නට ඕනේ පින්වත්නි. ඒත් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ පරසත්තා ඒ කියන්නේ අනි සත්‍යයන්ගේ පරසත්තානම් පරපුග්ගලානම් ඉන්ද්‍රිය පරෝපරියත් තේ ඥානීන් යුක්තව දකිනවා. සාදු සාදු කියා පියතුම් ඥානීට නමස්කාර කරන්නට ඕනේ. ඒ වගේම පින්වත්නි ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ දසබල ඥාන ධර්මයන් පිළිබඳව නුවණින් යුක්තව සලකාගෙනයි කටයුතු කළේ. ඥාන විමුක්ඛ සමාධි සමාපත්තීනං සංකිලේසං වෝදාතං. ඒ බුදුරජාණන් වහන්සේගේ ධ්‍යාන සමාධි විමෝක්ෂාදී ඒ කියන උසස් අෂ්ටවිධ විමෝක්ෂ ධර්මයන් පිළිබඳව තථාගතයන් වහන්සේ ඉතාම හොඳින් නුවණින් දන්නවා. උන්වහන්සේ ඒ උතුම් නුවණින් කිසිදු දෙවියෙකුට, බ්‍රහ්මියෙකුට, මාරයෙකුට සමාන කරන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ අතීත ජාති අනන්ත ජාති දකිනවා. උන්වහන්සේ සත්වයන්ගේ අතීතේ ජීවිත අනන්ත අප්‍රමාණව අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරති. එනම් අතීත ජීවිතවල පිළිබඳව අනන්ත පරිමාණ වශයෙන් උන්වහන්සේ දකිනව දනිනවා පින්වත්නි. ඒ වගේම ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ උත්තරීතර වූ තත්වයට පත්වීමෙන් දසබල ඥානයන්ට පත්වීමෙන් මුළු මහත් ලෝකයම අවබෝධ කරගන්නට වාසනාව ලැබුණා. දිබ්බේන චක්කුණා විසුද්ධේන
අතික්කන්ත මානුෂිකේන සත්‍යේ පස්සති. යගේ මේ සත්‍යංගේ චුතිපටි සන්ධි පිළිබඳ චුතූපපාත ඥානෙන් ආත්ම භව සිහිය දහස ලක්ෂය කෝටි ප්‍රකෝටි අසංකේය අප්‍රමීය වශයෙන් උන්වහන්සේ දකිනවා ඒ සත්‍යංගේ ජීවිතයේ උපදින මැරෙන ස්වභාවය පිළිබඳව. ඒ වගේම පින්වත්නි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ මේ වශයෙන් දස බල ඥාන අතර ආසවානං කය අනාසවං ඒ උතුම් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ආශ්‍රවයන් ප්‍රහාණය කිරීම ආසවානං කය අනාසවං චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති දිට්ඨේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්තා උපසම්පජ්ජ විහෙරති. උන්වහන්සේ කාම ආශ්‍රව භවආශ්‍රව දිට්ඨාශ්‍රව අවිජ්ජාශ්‍රව යන මේ ආකාරයෙන් සඳහන් කළ ආශ්‍රව ධර්මයන් ප්‍රහාණය කරලා අරහත් මාර්ගඵල ඥානයට පත්වමින් අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට ඊදුණා. ඒ උතුම් ශ්‍රේෂ්ඨ වූ විශිෂ්ට වූ ඥාන ශක්තිය ඥාන සාගරයේ පින්වත්නි මේ ලෝකේ කිසිදු දෙවියෙකුට බ්‍රහ්මියෙකුට මාරියෙකුට සමීප වන්නට පුළුවන් කමක් නැහැ. දැන් පසේ බුදුරජාණන් වහන්සේ නමකට උනත් පුළුවන්කම තියෙන්නේ පින්වත්නි දයාසංගීහ කල්පලක්ෂයක් පමණයි දකින්නට පුළුවන්කම තියෙන්නේ මේ පිළිපඳව. එවනම් බුදුරජාණන් වහන්සේට එහෙම නෙමෙයි, උන්වහන්සේට සත්වයාගේ අතීත ප්‍රවෘත්තීන් පිළිබඳව අප්‍රමාණව බලන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ අනන්තාපරිමිත මහා ඥාණයෙන් සමන්විත ශ්‍රේෂ්ඨ වූ ලෞතර බුදුරජාණන් වහන්සේ නේද අපි සරණ ගිහිල්ලා ඉන්නේ. අපි මේ වන්දනා කරන්නේ, ගෞරවයෙන් පිළිපදින්නේ, ගිලම්පස පූජා කරන්නේ, බුද්ධ වන්දනාවන් කරන්නේ. ඒ උතුම් බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගත්ත විශේෂ ඥානය නිසා නේද අපි හැම කෙනෙක්ම මේ විදිහේ අපේ ජීවිත අවබෝධය සඳහා කටයුතු කරගනු ලබන්නේ. ඒ නිසා පින්වත්නි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත තථාගත දසබල ඥානයන්ට අපගේ නමස්කාරය වේවා කියලා අපි නමස්කාර කරන්නට ඕනේ. එතකොට පින්වත්නි ලොකු සැනසීමක් අපේ හිතේ ඇති කරගන්නට පුළුවන්. මහත් ලෝකෙහිම ශ්‍රේෂ්ඨ හිතක් අපිට හදා ගන්නට පුළුවන්. බොහෝ සෙයින් පින්වත්නි අපට බුදුරජාණන් වහන්සේගේ වටිනාකම අගය තවමත් දැනෙලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ වටිනාකම බුදුරජාණන් වහන්සේගේ අගය තවම අපට දැනෙලා නැහැ. එහෙම දැවුණා නම් තස්මාහි භෝකිච්ච මඤ්ඤප්පහාය තියෙන සියලුම වැඩ කටයුතු අහකට විසි කරලා දානවා. සියලුම වැඩ කටයුතු අහකට විසි කරලා දාලා සුනාත ධාරේත චරාත ධම්මේ ඒ උතුම් ධර්මය සුනාත හොඳින් අහනවා. ඒ වගේම ධාරේත හොඳින් ධාරණය කරගන්නවා. චරහත සමත විදසුන් වශයෙන් වඩනවා. ඊළඟට මේ ධර්මයේ තුල තමන් හිත පවත්වාගෙන කටයුතු කරනවා. එසේ නොහැකි වුණොත් පින්වත්නි අපේ සංසාර ගමන බොහොම භයානක බවට පත් වෙනවා. දැන් බලන්න මේ ලෝකයේ දිහා බැලුවම අපේ රටේ වෙන්නට පුළුවන්, තව විදේශ රටවල් වල වෙන්නට පුළුවන්, සිංහල බෞද්ධයන් ආය වගේම සිංහල නොවන බෞද්ධයන් ඕන තරම් අපට මුණ ගැහෙනවා. අබෞද්ධ පිරිස්, බෞද්ධ පිරිස්, ජාති වශයෙන් වෙනසක් නැහැ පින්වත්නි. ඒ දේශ දේශාන්තර වශයෙන් වෙනසකුත් නැහැ. නමුත් පින්වත්නි අපි කොයි තරම් බුදුරජාණන් වහන්සේට සමීපද, කොයි තරම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට සමීපද කියලා නුවණින් හිතන්ට මොහොතක් කල්පනා කරලා බලන්න. එනම් බුදුරජාණන් වහන්සේ වදාළේ අත්ත දීපා විහෙරත අත්ත සරණා ධම්ම දීපා විහෙරත ධම්ම සරණා න අනඤ්‍ය සරණා. නමුත් මේ ලෝකයේ දිහා බලනකොට පින්වත්නි ධම්ම දීපා විහෙරත ධම්ම සරණා න අනඤ්‍ය සරණා කියන බුද්ධ වචනය කොයිතරම්ම අනාවබෝධයෙන්ද කියලා අපට පැහැදිලි වෙනවා බොහෝ පිරිස්තලයේ කටයුතු කරනකොට. ඇතැම් ස්වාමීන් වහන්සේලා ඇතැම් ගිහි පින්නතුන්ලා සමහර අවස්ථාවන්හිදී පෞද්ගලික වශයෙන් සරණ පරායනය වෙනවා. ස්වාමීන් වහන්සේලා වෙන්නට පුළුවන්, ගිහි පින්නතුන්ලා වෙන්නට පුළුවන්, බුදුරජාණන් වහන්සේටත් වඩා ධර්මයටත් වැඩිය මහා සංඝරත්නයටත් වැඩිය පෞද්ගලික වශයෙන් ඔවුනොවුන් කරින් සරණ පරායනය වෙන පෞද්ගලික සරණ යාම වටින්නේ නැහැ. පෞද්ගලිකව සරණ යනවන්නම් යම් භික්ෂුවකට, යම් ගිහි ඇත්තෙකුට, යම් දවසක පතජ්ජන ස්වභාවයෙන් යුක්ත භික්ෂුව වේවා, ගිහි උපාසකතුමා හෝ උපාසකතුමිය වේවා, ඔවුන් යම් දවසක සීලයෙන් ගුණයෙන් පිරිහෙන්නට පුළුවන්. එවගේම ඔවුන් පිළිබඳ වැරදි මත අදහස් ලෝකෙට එන්නට පුළුවන්. ඒ වෙලාවේදී අපි කලකිරිනේ සමස්ත බුද්ධ ශාසනය ගැන. ඒ නිසා අපි මේ වෙලාවේදී කල්පනා කරන්නට ඕනේ බුද්ධ ශාසනයක් අම්බ වුණේ
පෞද්ගලික සරණ පරායනයක් පිණිස නෙමේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යන්නට ඕනේ නම් බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා කියන්නේ මාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය සරණ යාම ආරකත්තා හදත්තාච කිලේසාරීන සූනි හත සංසාර චක්කාරෝ පච්චයාදීන චාරහෝ නරහෝ කරෝති පාපානි අරහන්තේන මුච්චති එන බුදුරජාණන් වහන්සේ ආරකත්තා හතත්තාච කිලේසාරීන සෝමුනි සෝමුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කිලේසාරීන සියලුම ක්ලේශ ධර්මයන් සෝදා හැරියා ප්‍රහාණය කළා හත සංසාර චක්කාරෝ මේ සංසාර චක්‍රයගේ අරය නම් වූ තණ්හාව බිඳලා දැම්මා සුනු විසුනු කළානි අවිද්‍යාව ප්‍රහාණය කළා ආරකත්තා හතත්තාච කිලේසාරීන සෝමුනි අද සංසාර චක්කාරෝ පච්චයාදීන චාරහෝ ඒසා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඒ උතුම් ජීවිතය තුළ නරහෝ කරෝති පාපානි රහසකින්වත් පාපයක් සිද්ධ කළේ නැහැ රහසින්වත් පව් නැති බුදුරජාණන් වහන්සේට දෙවියෝ වඳිනෝ සක්‍රිය වඳිනෝ චක්‍රවර්ති රජවරු වඳිනෝ මිනිස්සු වඳිනෝනි දෙවි මිනිස්සුන්ගේ වන්දනාවට ආමිස වශයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් වන්දනාවට ගෞරවයට පත් වුණා එනිසා උන්වහන්සේ ප්‍රත්‍ය ලැබන උතුමන් අතර ශ්‍රේෂ්ඨ බවට පත්තුන පච්චයාදීන චාරව නරහෝ කරෝති පාපානි අරහං තේන වුච්චති ඒ නිසා බුදුරජාණන් වහන්සේ අරහං අරහං කියලා කියන මේ විදිහට අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා මේ අනන්ත ගුණයෙන් බුදුරජාණන් වහන්සේ යුක්තයි නිසා ඒ බුදුරජාණන් වහන්සේ මම සරණ යනවා මාගේ ජීවිතයේද පූජා වේවා කියලා අපි පූජා කරනවා ඊළඟට සවාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ යන ආදි වශයෙන් මුලින්ද මැදින්ද අගින්ද මනාම පිරිසිදෝ බ්‍රහ්මචරියම ප්‍රකාශ කරන මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ සාත්තං සබ්භ්‍යංජනං කේවල පරිපූර්ණං මේ ਸਰව සම්පූර්ණ ව්‍යංජන සම්පූර්ණ වූ නිවන් මගම ප්‍රකාශ කරන ධර්මයේ ඊටාම විශ්වාසයෙන් ගෞරවයෙන් සරණ යන්නට ඕනි වැරදි ධර්ම අධර්ම අවිනයං පිළිබඳව නුවණින් දැනගෙන ප්‍රතික්ෂේප කරන්නට ඕනි සමහර වෙලාවට ධර්මයේ කියලා අධර්මයේ අපට ඇහෙන්න පුළුවන් විනය කියලා අවිනය ඇහෙන්නට පුළුවන් එවැනි අවස්ථාවල අපට අධර්ම අවිනයං පිළිබඳ නුවණින් විමසලා ප්‍රතික්ෂේප කරලා හොඳ ශක්තිමත් මනසකින් ධර්ම විනය සරණ යන්නට පුළුවන් වෙන්නට ඕනි සෝ භගවා ඉතිපි මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ සුපටිපන්නෝ උජුපටිපන්නෝ ඥායපටිපන්නෝ මනාවු ප්‍රතිපත්ති පිළිපන් බැවින් සුපටිපන්නයි ඍජු මාර්ගයේ ගමන් කරන නිසා උජුපටිපන්නයි කියන දේ කරන දේ කියන ඥාය පටිපන්න නුවණින් ප්‍රඥාවෙන් නිවන් මඟ ගමන් කරන නිසාම උන්වහන්සේලා ඥාය පටිපන්නයි සාමීච පටිපන්න ආදී සාමීච කර්මයට යෝග්‍ය වූ මහා සංඝරත්නේ සරණ යන්නට ඕනි පින්වත්නි එතකොට මේ මහා සංඝරත්නේ සරණ යාමෙහිදී පෞද්ගලික වශයෙන් සම්මුතියෙන් ඔබ ඉදිරියට වැඩම කරන ඔබ දකින ඔබ කතා කරන ඔබ දම්පැම් පූජා කරන ඇසුරු මිසුරු කරන ස්වාමින් වහන්සේ පමණක් නෙවෙයි මහා සංඝ කියලා කියන්නේ අතීතයේ පහළ වෙච්ච අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේගේ පටන් බුදුරජාණන් වහන්සේ දෙපස වැඩ සිටි සාරිපුත්‍ර මෞද්ගල්‍යාන මහා කාශ්‍යප මහරහතන් වහන්සේලාත් අයිති වෙනවනේ එගේ මහරහත් උත්තමයන් වහන්සේලාගේ ගුණස්කන්ධයේ සිහි කර කර සම්මුතියෙන් වර්තමානයේ අප ඇසුරට වැඩම කරන මහා සංඝරත්නය ගැන පැහැදෙන්න. අද වර්තමානයේ ඔබ ඇසුරු කරන ස්වාමින් වහන්සේලා බොහෝසෙම අරහත්ත්වයට පත් වෙලා නොවෙන්න පුළුවන්. මාර්ගඵලලාභී නොවෙන්නට පුළුවන්. උන්වහන්සේලා සීල වෘද්ධ වෙන්න පුළුවන්, ගුණෝ වෘද්ධ, ඥාන වෘද්ධ, තපෝ වෘද්ධ වෙන්නට පුළුවන්. හැබැයි ඔබ අතීතයේ රහතන් වහන්සේලාගේ ස්වභාවයෙන්ම වර්තමානයේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා දකින්න බෑ. නමුත් ඒ උතුමන් වහන්සේලා ගුණයේ සිහි කර කර මේ සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලා මහා සංඝරත්නය ඇසුරු කරන්නට ඕනි. ඇසුරු කරනකොට උන්වහන්සේලා ගෞරවයෙන් ඇසුරු කරන්න. දැන් සමහර දිනක් ස්වාමින් වහන්සේලා ඇසුරු කරන්නේ පෞද්ගලික ලාභ ලෝභ ප්‍රාර්ථනා කරගෙන. යම් යම් අදහස් යටහංගපු කාමතා අදහස් ඇතුව බලාපොරොත්තු ඇතුව ඇසුරු කළා පසු කලකදී උන්වහන්සේලාගෙන් ඒ බලාපොරොත්තු වෙච්ච ධර්මයෙන් එපිට ප්‍රයෝජනයක් බලාපොරොත්තු ඇසුරු කළ නොලැබුණාම උන්වහන්සේට දොස් කියනවා නිඳා කරනවා අපහාස කරනවා නේ වෛර පරිමහනෝ අනන්තා පරිමාණ කුසල් උපදව ගන්න මේ අවිද්‍යාව නිසානේ පින්වත්නි එනිසා සංඝයා සරණ යනවා කියලා කියන්නේ පෞද්ගලික ස්වාමින් වහන්සේ කෙනෙක් සරණ යාමනේ ඉතාම වැදගත් කාරණයක් අද ලෝකයේ දිහා බලනකොට
අපි දැන උගත් බොහෝ පිරිස්තලේ බොහෝ පිරිස් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ කෙරෙන අප්‍රමාණ ආක්‍රෝෂ පරිභව කරමින් අද වර්තමානයේ දිහා බලනකොට අන්තර්ජාලයේ දෙස බලනකොට විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලාට සෑහෙන්න දොස් පරුස් කියමින් නිඳා අපහාස කරමින් අකුසල් උපදව ගන්න පිරිස් ඉන්නවා. ඒ නිසා එහෙම වෙන්න එපා. Tamanta asura sudusu නැත්තම් උන්වහන්සේලාගෙන් ඈත් වෙන්න. වචනීය පරිස්සම් කරගන්න. වචී අකුසලයකට, කාය අකුසලයකට, මනෝ අකුසලයකට හිත නැඹුරු කරන්නේ නැතුව නුවණින් මහා සංඝ රත්නයේ ගෞරවයෙන් සරණ යනවා කියලා අදිෂ්ඨාන කරගන්න ඕනි. එහෙම බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ සරණ කරගෙන ඔබ හැමදෙනාම ඒතංකෝ සරණං කීමං ඒතං සරණ මුත්තමං ඒ උතුම් සරණට එන්න ඒ උතුම් පිහිටට එන්න ඒ උතුම් සරණ උතුම් පිහිට ඔබේ ජීවිතයේ පදිංචි කරගෙන ඊතාමත් මේක්මනි මේ භයානක වූ නිස්සාරෝ කටකෝ සංසාර දුකින් නිදහස් වීම සඳහා මේ උදාර ධර්මානුශාසනාව උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරගනිමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංස කුසල බලයෙන් හැම දිනාටම අමා සැපතම සැලසේවා. සසර දුකින් එතෙරව නිවන් සුව විදුණු කැමැත්තන් උදෙසා අනුකම්පාවෙන් අප කෙරෙහි මෙසේ අද දවසේ සද්ධර්මයේහි හරය මැනවින් පහදා දුන්නේ හම්බන්තොට විහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය ආචාර්ය පූජ්‍ය නාගොඩ සද්ධාලෝක ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ආයු වර්ණ සැපබල ප්‍රඥාව වැඩේවා. එසේම ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් මතු නිර්වාණය සාක්ෂාත් කරගනිත්වා. එසේම ඔබ වහන්සේගේ ශාසනික අරමුණු සියල්ලම යහපත් ලෙස ඉෂ්ට සිද්ධ වේවා කියා අපි මේ මොහොතේ සිරසෙප්පෙන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. එසේම දම්සක් නදවටා පෙළ ගැසුණු සුපින්වතුනි සදහැවතුනි ඔබ හැමදෙනාගේමත් ඒ සියලුම යහපත් බලාපොරොත්තු අරමුණු සියල්ලම ඉෂ්ට සිද්ධ වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. එසේම ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණය අවබෝධ කර ගැනීමේ වාසනාව ශක්තිය ධෛර්යය ඔබ හැමදෙනාටමත් ලැබේවා කියා අපි මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ලබන සතියේත් සෙනසුරාදාවේ රාත්‍රී 7ට නැවතත් මුණ ගැසෙමු සදහම් රස විඳින්නට ඒ සදහම්හි හැසිරෙන්නට අවසන නිවන් මඟ හෙලි පෙහෙලි කරගන්නට ඔබට සුපින් බර සතියක්.